හැලෝ හැමෝටම සුබ උදෑසනක් වේවා. මං හිතන්නේ හැමෝටම මාව ඇහෙනවා ඇති කියලා. Good morning. Oh, good morning. ඉතින් අපි අලුතෙන් පටන් ගන්න යන රූපලාවන්‍ය පාඨමාලාව ගැන ඉස්සර දැනගන්න අවශ්‍යයි කියලා දැනුම් දීලා තිබෙනවා. ඒ ගැන දැනුම් පාඨමාලාවේ හඳුනා දීම කරන්න තමයි. ඉතින් මම මෙතලි අනෝමා කෝගේ මම රූපලාවන්‍ය පාඨමාලාව කරගන්නේ. එතකොට දැනට මම රූපලාවන්‍ය උපදේශකයෙක් හැටියට වැඩ දෙන හෝමග මහාදුක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල. ඊට අමතරව තමයි මේ ඔයගොල්ලන්ට පාඨමාලාවක් විශේෂ ඉල්ලීම් මත කරගෙන යන්නේ. ඉතින් අපේ පාඨමාලාව දැනට අපි සංවිධානය කරලා තියෙන සෙනසුරාදා උදේ 9 ඉඳන් 11 වෙනකම් රූපලාවන්‍ය කොටසත් 11 ඉඳන් 1 වෙනකම් හෙයා කොණ්ඩා කැපීම සැකසීම කියන කොටසත් කරගෙන යනවා. ඒ කියන්නේ හෙයා ඩ්‍රෙසින් කියන කොටසට. ඉතින් ඒ කාලය තුලදී අපි NVQ සිලබස් එක NVQ level 4 සිලබස් එක ආවරණය වෙන පරිදි තමයි සිලබස් එක හදලා තියෙන්නේ. ඉතින් ඊට අමතරව බ්‍රයිඩල් ඩ්‍රෙසින් ටිකත් ඒ පාඨමාලාව ඇතුලේ අන්තර්ගත වෙනවා. එතකොට ඉතින් ඒ ටිකත් කරගෙන යනවා. ඒ කියන්නේ කොණ්ඩා මෝස්තර මල් බොකේ සැකසීම මනාලියන් හැදගැන්වීම කියන කොටස් ටිකක් කරගෙන යනවා. ඉතින් ඒකම අපි කිසිම දෙයක් නොදන්නා කෙනෙකුට ඉගෙන යන්න මේ විදිහම පාඨමාලාව සක් කරලා ඉන්නේ මුලින්දාම සම්පූර්ණයෙන්ම කරගෙන යන්න පුළුවන්. ඔන්ලයින් තියෙන එකේදීත් ගැටලුවක් වෙන්නේ නැහැ. අපි පාඨමාලාව කරනවා කරන අතර ඕගොල්ලන්ට මේ මම කරන දේ ප්‍රැක්ටිකල් ඕගොල්ලෝ ගෙදර ඉඳන් කැමරා එක ඔන් කරගෙන කරන්න ඕනේ. එහෙම බැරි වෙලාවකත් පේන්නේ නැති කෙනෙක් හිටියොත් එයාට තනියෝ එකක් කරලා තනියෙන් කරන එකක් මට එවන්න කියලා තමයි මම මෙච්චර දවස් කරගෙන යන්නේ. ඉතින් අපි පාඨමාලාව දැනට සංවිධානය කරගෙන යන්නේ මේ විදිහට. මම හිතන්නේ ඔයගොල්ලොන්ට විශේෂයෙන් දැනගන්න ඕන වෙලා තිබිච්ච කරුණු මොන හරි දැනගන්න තියෙනවා නම් මම හිතන්නේ ප්‍රශ්න නැවනම් ඉදිරිපත් කරන්න කියලා. මිස් NMQ සහතිකේ දෙනව නේද අපි ඔන්ලයින් ක්ලාස් කරන්න ඇයිද? මෙහෙමයි අපි පාඨමාලාව සකස් කරලා තියෙන්නේ සර්ටිෆිකේට් කෝස් එකක්. කාටවත් එකපාර MEQ දෙන්න බෑ. එක්ස්පීරියන්ස් එක තියෙන්න ඕනේ MEQ එකක් ලබා ගන්න. ඔයගොල්ලෝ මේ කෝස් එකේ සම්පූර්ණ ඉගෙන ගත්තට පස්සේ ඔයගොල්ලන්ගේ එක්ස්පීරියන්ස් එක හදාගත්තාම. ඒ කියන්නේ අපි විභාගේ ප්‍රැක්ටිකල් තියරි දෙකක් තියෙනවනේ MEQ එකේ. එතකොට එක්ස්පීරියන්ස් එක Tamanට පුළුවන් නම් අපි හිතන්නකෝ තනියෙන් පේෂන් එකක් කරන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතුව පුළුවන් කියන මට්ටමට ආවට පස්සේ මට පුළුවන් ඔයගොල්ලන්ට MEQ exam එකට දාලා දෙන්නේ. හරි. તો රජේ විභාග ගාස්තු විතරයි අපි අය කරන්නේ ආය පාඨමාලා ගාස්තුවත් පාඨමාලා වලට මොනවාක්වත් කරන්නේ නැහැ ඒවට. ඒක ඔයගොල්ලන්ගේ අතේ තමයි තියෙන්නේ. ඔයගොල්ලන්ගේ experience එක අපි කියනවා ඒ කාලය ඇතුළත පුළුවන් නම් සැලුන් එකක වැඩ කරන්න එහෙම නැත්නම් ගෙදර එකක් පටන් අරගෙන experience එක හදාගන්න කියලා. කො පැය විනා පැය භාගයක් ඇතුළත eyebrow එකක් හදන්න, පැයක් ඇතුළත facial එකක් ඉවර කරන්න, මේ වගේ තියෙනවා කාල සීමාව. එතකොට ඒ තුලට යන්න වෙන්නේ තමන් පුහුණුව ලබා ගත්තොත් විතරයි. පුහුණුව කියන එක මට ලබා දෙන්න බෑ. ඕගොල්ලෝ තමයි පුහුණුව ලබා ගන්න ඕනේ. ඒ හින්දා NVQ වලට යොමු කරනවා. ඒ ගැන ගැටලුවක් තියාගන්න දෙයක් නෑ. ඕගොල්ලන්ගේ experience එක තියෙනවා නම්. තාම මොනවද ඕගොල්ලන්ට දැනගන්න? Good morning. දැන් හරි අපිට මේ online එකෙන් හරි ආකාරව මේක කරගන්න බැරි වුණා නම් අපි මොකක්ද කරන්නේ මිස්? ඒත් එක්ක මිස් කොහෙද ප්‍රාදේශීය ලේකම් කාර්යාලේ වැඩ කරන්නේ මිස්? මම හෝමගමයි පාදුකේ. හෝමගම. රූපලාවන් උපදේශිකාවක් හැටියට වැඩ කරනවා. එතකොට ඒ ක්ලාස් වලට කෝස් කරනවාද මිස්? ඒ ප්‍රාදේශීය ලේකම් කියන්නේ ඒ ස්ටාෆ් එකටද නැත්නම් මේ එලියට් එන ළමයිට? නෑ නෑ එලියට් ළමයින්ට තමයි කරන්නේ. ඒක අවුරුද්දක් යන අලු ආදායම් ලැබි වගේ. ඔව් අවුරුද්දක් යන පාඨමාලා. ක්ලාස් එකක් අය කරලාද? සමහර ඒවා ගාස්තු අය කරලා තමයි තියෙන්නේ. සමහර ඒවා තියෙනවා රජයේ ප්‍රතිපාදන වලින් කරන ඒවා. නමුත් අර කාල සීමාව තමයි ගැටලුව. අපි පාඨමාලාවක් අවුරුද්දක් කාලයක් තියෙනවා. ඒකේ මහවුන් රූපලාවන්‍ය ඔක්කොම තියෙන එකක් තියෙන්නේ ගොඩක් වෙලාවට. ඉතින් අර සමහර අයට සතියේ දවස්වල ඉන්න බෑ කියනවනේ. ඒ හින්දා තමයි අපි මේ පාඨමාලාව සූදානම් කළේ. ඔයගලන්ට කෝස් එක සම්පූර්ණයෙන්ම නිව කරගන්න බැරි වුණොත් කියන ගැටලුව තියෙන්නේ ඔන්ලයින් එකේ හින්දා තේරෙන්නේ නැහැ කියන අදහසක්ද? හලෝ
ඔව් මිස් මේ මට මෙහෙමයි මම මේ කොළඹින්නේ මිස් කොළඹින්නේ මම මේ يعني මට මේ ආසයි කරගන්න ඇත්තටම අපි සාමාන්‍යයෙන් වෙන්නේ එකට යනකොට ලොකු ගාණක් වියදම් කරලා තමයි ෆේෂල් එකක් හරි කරගන්න වෙන්නේ ඔව් ඉතින් මේ ඒ නිසා මම කල්පනා කරේ මිස් මේ කොහොමද මේක අපිට දැන් ඔන්ලයින් එකෙන් කරගෙන ඇවිල්ලා කරනවා නම් ඒ දුර ප්‍රමාණෙත් තියෙනවනේ මිස් එහෙමයි ඔන්ලයින් එකෙන් ඔයගොල්ලෝ ගැටලුවක් කරගන්න දෙයක් නැහැ ඔන්ලයින් එකෙන් පළවෙනි ඔන්ලයින් බැච් එකේ මම කරපු එකේ අය NV2 කරලා ප්‍රැක්ටිකල් විභාගي වරුනේ ගිය සෙනසුරාදා ඉරිදා දෙන්නේ පණිපිටියේ මේ ඇකඩමි එකත් අනිත් අය මේ කොහෙද පිළියන්දන තියෙන ඇකඩමි එකේ තිබුණේ ඉතින් ඒගොල්ලෝ ඔන්ලයින් තමයි ක්ලාස් කළේ ප්‍රැක්ටිකල් ටික කළේ එතකොට ඒගොල්ලන්ට පාස් වෙලා විභාගෙත් කරගන්න පුළුවන් වුණා නම් සාමාන්‍ය දෙයක් කරගන්න ඕනේ. ඔව් දැන් මිස් මේ අවශ්‍ය බඩු ටිකක් තියෙන්න ඕනේ අපිට දැන් කරගන්න ඕන. ඔව් අනිවාර්යෙන් ඒව ගන්න වෙනවා. එතකොට මම අවශ්‍ය දේවල් ගන්න ඕනේ ඒව තියෙනවා. ඔව් ලිස්ට් එක දීලා Tamanට අරගෙන Taman දැන් මම මෙහි ඉඳන් කරනකොට ඕගොල්ලෝ ওই පැත්තේ ඉඳන් කරන්න ඕනේ. එහෙම කරන එකේ මොනවා හරි ටෙක්නිකල් ඒ කියන්නේ මේ මොනවාද සිග්නල් මොකක් හරි ඒරෝ එකක් ආවොත් එහෙම ඕගොල්ලන්ට කියනවා කරලා වීඩියෝ එකක් දාන්න මම ඒක බලලා අඩුපාඩු කියනවා. තව දැනගන්න පුළුවන්ද මේ අපිට දැන් 5000ක් ඇඩ්මිෂන් විදියට ගෙවන්න කියලා තියෙනවානේ. මුළු ෆුල් කෝස් එකටද 20000? ඔයා දැන් රූපලාවන්‍ය විතරක් කරනවා නම් 20000යි. හැයා කොටසක් දෙකම කරනවා නම් 35000යි. එකක් විතරක් කරනවා නම් අපි 20000යි. මාස 5යි. මුලින්ම 5000ක් ගෙවලා ඉතුරු ටික කොටස් වශයෙන් දු ගෙවන්න පුළුවන්. හරි මිස්, හරි මිස්. Thank you. Okay. තව මොනවද ඔයගලන්ට දැනගන්න තියෙන ගැටලුව? Hello. තමනා හරි ගැටලුවක් තියෙනවද සම්බන්ධ වෙලා ඉන්න අයට දැනගන්න? මිස් මේ 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 කෝස් දැන් මිස්ලා පටන් ගන්න මේ එන සතිය ඉඳන්නේ ඒක ඉවර වෙලා ආයි අලුතෙන් බැජ් එකක් පටන් ගන්නවද මිස්? ඔව් පටන් ගන්නවා. ඔව් මොකද මට මේ මට වඩා දුරට තමයි ඕනේ යා එලෙවල් කරලා ඉවරලා තමයි මේ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ආහ් අනිවාර්යෙන්ම අපි මේ කෝස් එක ඉවරනකොට ඊළඟ කෝස් එකක් පටන් ගන්නවා. තව ඔයගොල්ලන්ගේ අහලා තිබුණාලු පැට්‍රික් ප්‍රැක්ටිකල් කරන්න ෆිසිකල් ක්ලාස් එකකට ඇවිල්ලා පුළුවන්ද කියලා. ඔව් ඕන වෙලාවක එක හංවැල්ලට එක හෝමගමට කොහෙට හරි ඔයගොල්ලන්ගේ ළඟපැද කතනකට ඇවිල්ලා බැරි දෙයක් තියෙනවා නම් ඕන වෙලාවක අහගෙන යන්න පුළුවන්. එතකොට අපි ඒවට වෙනම අයිතිරින් කරන්නේ නැහැ. සම්බන්ධ වෙලා කරගන්න පුළුවන්. බැරි ඕනම දෙයක් අහගන්න ඒ තියෙන ක්ලාස් එකේ තියරි තියෙන දවස්වලට සෝරි ප්‍රැක්ටිකල් තියෙන දවස්වලට ඇවිල්ලා සම්බන්ධ වෙන්න පුළුවන්. දැන් ඕගොල්ලෝ සෙනසුරාදා ක්ලාස් එකේ හින්දා සෙනසුරාදා ක්ලාස් එකකට ජොයින් වුණත් කමක් නැහැ. එහෙම බැරි නම් වෙන දවසක හරි ප්‍රැක්ටිකල් තියෙන දවස්වලට ඇවිල්ලා සම්බන්ධ වෙන්න පුළුවන්. තව මොනවද දැනගන්න තියෙන්නේ? මං හිතන්නේ රූපලාවන්‍යේ පාඨමාලාව ඉතාමත් වටිනා කාලයකට අනුව ඕගොල්ලෝ දැන් ගොඩක් අය පිට රටවල් වල යන්න උත්සාහ කරනවා ඉන්නේ කරගෙන ඒ වගේ වේදී රූපලාවන්‍ය කියන විශේෂ විශේෂ තැනක් යොමු වෙලා තියෙනවා දැනටත්. දැන් මේ දවස්වලත් අපි අලුතෙන් පාඨමාලාව දැන් ඉවර කරගෙන යනකොට අලුතෙන් පටන් ගන්න අය කියන්නේ ඉක්මනින් ඉවර කළම පිට රට යන්න තියෙනවා එහෙම. ඒ හින්දා ඉක්මනට පටන් ගන්න පුළුවන් පන්ති කියනවාද කියලා. ඉතින් ඒ වගේ සම්බන්ධ වෙච්ච අය ඉන්නවා එක එක පැතිවල. ඒ ඉඳ ඔයගොල්ලන්ගේ අනාගත ගොඩක් හොඳයි. ඉතින් තමන්ගේ දේවල් විතරක් නෙමේ තමන්ට ස්වයං රැකියාවක් කරගෙන තමන්ගේ ආර්ථිකය ගොඩනගාගෙන ඉස්සරහට යන්න හොඳ අවස්ථාවක් ලැබිලා තියෙන්නේ. අද කාලේ මේ තමන්ගේ දේවල් කරගෙන ඉස්සරහට යන්න එක චුට්ටක් අමාරු නම් මං හිතන්නේ කවදාවත් මේ විශේෂත්‍රයේ අමාරුවක් තියෙනවා කියලා. අර හැමෝටම පොදුවේ තියෙන ආර්ථික ගැටලුව විතරයි. නැත්නම් අපිට මේ ශේත්‍රයේ ඕනතරම් මුදල් හම්බ කරන්න මාර්ග තියෙනවා. අපිට කරගෙන යන්න පුළුවන්. අපි වෘත්තිය හරියට ඉගෙන ගත්තා. බාගෙට ඉගෙනගෙන බෑ. අපි ඉතින් හිතන්නේ ඔයගලන්ට මේ පාඨමාලාව තුලින් හොඳ දැනුමක් ලබාගෙන ඔයගලන්ට තනියෙන් දෙයක් කරන්න පුළුවන් තත්ත්වයක් ඇති කරනවා. ඒක අනිවාර්යෙන් කරන්න පුළුවන් මට. මම ඒ අභියෝගය බාර ගන්න පුළුවන් ඕන කෙනෙක්ගේ. හැබැයි පන්ති වලට සහභාගී වෙන්න ඕනේ.
ගෙදර ඉඳගෙන උනත් නිකන් රෙකෝඩින් විතරක් බලනවා එහෙම කියලා හිතාගෙන කරන්න බෑ මට ඕගොල්ලෝ කරන දේවල් දැකලා පැනිලා කතා කරලා තමයි මට පුළුවන් වෙන්නේ කරන්න. එහෙම නැතුව ඉඳලා හිටලා පන්තියකට ඇවිල්ලා මම පන්ති රූපලාවන්‍ය ක්ලාස් එකට ආවා කියලා එහෙම සම්බන්ධ වෙන්න බෑ. උනා කියලා නම් කරන්න බෑ. කො මේක ප්‍රැක්ටිකල් එක්ක යන පාඨමාලාව. තියරි දැනුම අනිවාර්යෙන් ඕනේ, ප්‍රැක්ටිකල් උත් අනිවාර්යෙන් ඕනේ. මොකද තියරි දැනුම නැතුව ප්‍රැක්ටිකල් එක අපිට හරියට කරගන්න බැරි වෙන හින්දා. වයස් සීමාවක් නැහැ. ඕනම කෙනෙකුට අවුරුදු පාසල් හැරගිය ඕනම කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්. ලියන්න කියන්න පුළුවන් නම් ඒ කිසිම ගැටලුවක් නැහැ. ඕනම කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්. තාම මොනා හරි දැනගන්න දේවල් තියෙනවද? පළවෙනි දවසේ ඉඳන්ම පාඨමාලාව පටන් අරගෙන මුල් දවසේ අපි සිලබස් එක දීලා ඊට පස්සේ අවශ්‍ය කොටස් කරගෙන යනවා. ඉතින් ඒ හින්දා මුල් දවසේ ඉඳන්ම සම්බන්ධ වෙන එක තමයි ඉතාමත් හොඳ. මුල් දවසේ ඉඳන් අපි සති දෙකක් හෝ තුනක් තමයි අලුතෙන් බඳවා ගැනීමට තියන්නේ. සමහර වෙලාවට මාසයක් ඇතුළත වෙන්නත් පුළුවන්. ඊට පස්සේ අලුතෙන් බඳවා ඒ පන්තියට බඳවා ගන්නෙ නෑ. මොකද මගින් කරගෙන යන එක අමාරුයි මුල ඉඳන්ම පටන් ගන්න හින්දා ලේසි නිසා. ඒ හින්දා සම්බන්ධ වෙන හැමෝම පළවෙනි දවසේ ඉඳන් සම්බන්ධ වෙන්න උත්සාහ කරන්න. මොන හරි ඇඩ්මිෂන් වල ගැටලුවක් තියෙනවා නම් ඒක පොඩ්ඩක් කතා කරලා විසඳ ගන්න පුළුවන් වෙයි. අපි දෙන්නේ සාමාන්‍යයෙන් අපි දෙන විදිහට සර්ටිෆිකේට් කෝස් එකක් හැටියට දෙන්නේ. සැලුන් එකක් පටන් ගන්න පුළුවන්. උපලාවන්‍ය පිළිබඳ සර්ටිෆිකේට් කෝස් එකක් දෙන්නේ. හරි. සර්ටිෆිකේට් දෙන්නේ කියුව වලට මිස්ගේ කෝස් එකෙන් පස්සේ මිස් යොම් කරනවාද? ඔව්. මම කෝස් එකෙන් පස්සේ ඕගොල්ලන්ගේ එක්ස්පීරියන්ස් හදාගත්තාට පස්සේ රජයේ ගාස්තු අය කරලා රජයේ ඇප්ලිකේෂන් වලින් මේ යොමු කරනවා. ඊට පස්සේ යොමු කරලා විතරක් නෙමෙයි ඕගොල්ලෝ ප්‍රැක්ටිකල් තියරි කරනවා නම් ඒවට උදව් කරලා පේපර්ස් ලබා දීලා ඊට පස්සේ ප්‍රැක්ටිකල් ආවම ඒවට අවශ්‍ය දේවල් උපදෙස් ලබා දීලා ඒ විභාග ඉවර වෙනකම් ඉතින් මම පසු ඉස්පරමක් කරනවා. මොනව හරි දැනගන්න තියෙනවද? අපි ඒ සිලබස් එකේදී අන්තර්ගතය කියලා කිව්වොත් එහෙම රූපලාවන්‍ය හැඳින්වීම, ඒ වගේම රූපලාවන්‍ය කොටසෙදි තියෙනවා අයිබ්‍රෝ හැසකසීම, ත්‍රෙඩින්, ෆුල් ෆේස් ත්‍රෙඩින්, ඒ ටික වැක්ස් කිරීම, ඒක තියෙනවා. ඊට පස්සේ මෙනි ෆේෂල් කිරීම තියෙනවා. ෆේෂල් වර්ග, ෆේෂල් සම හඳුනාගෙන ඒ කොටස් ටික සම්පූර්ණ ෆේෂල් වර්ග තියෙනවා. ඊට පස්සේ මෙනිකියු ෆෙඩිකු, ඒ කියන්නේ දෑත් සහ දෑත්වල නියාලංකරණය, පාද සහ පාදවල නියාලංකරණය කියලා පාඩම් දෙකක් තියෙනවා. ඊට පස්සේ මේකප් කියන කොටස තමයි එන්වීකියු සිලබස් එකට තියෙන්නේ. නමුත් ඊට අමතරව අපි එකට එකතු කරලා තියෙනවා රූපලාවන්‍ය මනාලියන් හැඩගැන්වීම එන්වීකියු ලෙවල් 4 එකක් දැන් තියෙන හින්දා මනාලියන් හැඩගැන්වීමේ කොටසක් මේකප් එක, හෙයාර් ස්ටයිල්, සාරි ග්‍රේපින්, මල් බොකේ සැකසීම, හෙඩ්ඩ්‍රස් සැකසීම කියන කොටස් ටික ඔක්කොම එකතු කරලා තියෙන්නේ. ඊට පස්සේ කොණ්ඩා සැකසීමේ කොටසට කොණ්ඩ කැපීම සහ කොණ්ඩ රිලැක්සින්, රීබොන්ඩින්, ෆර්මින් කියන කොටස් කිරීම, කලර් කිරීම, ඒවා ප්‍රැක්ටිකලිත් එක්ක කරගෙන යන්නේ. එහෙනම් එන්වීකියු සිලබස් එකට අදාළ ටික තමයි එයාවල සම්පූර්ණම තියෙන්නේ. මම හිතන්නේ ඉතින් ඒක ඒ ටික කළාට පස්සේ ඔයගලන්ට සැලොන් එකක් කොහොමත් කරගෙන යන්න පුළුවන්. එන්වීකියු කරගෙන යන්න පුළුවන්. මොකද තියරි දැනුම නැතුව NVQ ලියන්න බෑ. තියරි විභාගේ පාස් වුණොත් විතරයි NVQ ප්‍රැක්ටිකල් එන්නේ. එහෙනම් තියරි එක පාස් කරගන්න නම් ඔයගොල්ලෝ අනිවාර්යෙන් මේ නීට් කියන්නේ රජයේ සිලබස් එක අනුව ඉගෙනගෙන ඒ අවශ්‍ය කරුණු වලින් සම්පූර්ණ කරගන්න ඕනේ. Miss excuse me. Miss අපිට මේ සිලබස් එක කෝස් එකට කලින් සිලබස් එක පොඩ්ඩක් දාන්න බැරිද ගෲප් එකට? බරි හිට විතරයි තියෙන හැම බලි කමන්නේ නැහැ අපි දාමු. ගැටලුවක් වෙන්න දාන්න පුළුවන්. හරි මිස් තැන්ක්. ඔකේ. තාම මොන හරි වෙන දෙයක් ඔයගොල්ලන්ට විශේෂ දෙයක් දැනගන්න තියෙනවා නම් මට කියන්න. ඔව්. අපි ගන්නවනේ බඩු ලිස්ට් එක සතියකට විතර කලින් දානවාද? ඔව් මෙහෙමයි. අපි දැන් අද මුල්ම දවස්වල අවශ්‍ය වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි
අවශ්‍ය දේවල් ලොකු වෙනසක් අපි දෙදෙනුන් දින් කරනවා. අපි අද තියලා ඊළඟ දවසේ අරන් ඉන්නේ කියන්නේ සති දෙකක්වත් දෙනවා එක්කෙනෙකුට මොනවා හරි ගන්න තියෙනවා නම්. ඒ වෙනුවට අපි විකල්පයක් හරි කියන ස්වභාවික දෙයක් හිතන්නකො පේෂල් කරන්න අවශ්‍ය බඩු ටික ඕනේ කියලා. එතකොට ස්වභාවික දෙයක් හරි යොදා ගන්න පුළුවන් අවස්ථාවල් කියනවා ඉතින්. එක පාට සම්පූර්ණ කරගන්න බැරි නම්. මේකප් බඩු වලට කොහොමවත් වේරසන කියනවා. මේකප් බඩු තමයි චුට්ටක් ඔයගලට වියදම් වැඩියෙන් යන දේ. අනිත් ඒවට ලොකු වියදම් යන්නේ නැහැ. මේකප් බඩු ටික ගන්න තමයි අද කාලේ පොඩ වියදම් යන්නේ. ඉතින් ඒක කොහොමවත් වේරසන කියනවා. වේරසන අපි මේකප් එකට අවශ්‍ය බඩු ටික හඳුන්වාලා දීලා ඒක අරගත්න තමයි ඔයගලන්ට කරන්න කියන්නේ. තව මොන හරි තියනවද දැන් දෙන් මේ දැනගන්න? Hello. එහෙම විශේෂ දෙයක් නැත්නම් අපිට මීට් එක මෙතන ඉවර කරන්න පුළුවන්. ඒකෙන් ඩවලොන් කි මොන හරි තියෙනව නම් දෙයක් කියන්න. Hello. එහෙනම් මෙහෙම විශේෂ දෙයක් නැතිනම් අපි අද අවශ්‍ය දේවල් තියෙනවා නම් ඕගොල්ලෝ ගෲප් එකට මැසේජ් එකක් දාන්න අපි එතකොට ඒකට රිප්ලයි එකක් දෙන්නම්. ඕගොල්ලෝ ක්ලාස් එකට සම්බන්ධ වෙන අය අනිවාර්යෙන් දැනුම් කරන්න ඔන්ලයින්ද ෆිසිකල්ද සම්බන්ධ වෙන්නේ කියලා. ඉතින් එහෙනම් මේ මේ අද දින වැඩසටහන සම්බන්ධ වෙච්ච හැමෝටම බොහොම ස්තුතියි. එහෙනම් අද සෙනසුරාදා පන්තියේදී හම්බ වෙමු. සරණයි හැමෝටම.